සංජය බණ්ඩාර විදායකම සමාජික සමාජික ව්‍යාපාර. මේ මොහොතේ අපි දේශපාලන කරුවන් විදහාස් කරන්න කියන බලපෑම කරන්න මේ මාතෘකා සාකච්ඡාව ගන්න මොහොතේ. කිරකටු ගණනාවක වන්දනාගාර ගණනාවක දේශපාලන කරුවෝ ආහාර වර්ජනය ආරම්භ කරගෙන නැවත වතාවක් ඔවුන් විදහාස් කරන්න කියනවා. පෞගිය 23 වෙනිදා තමයි ඔවුන් මේ ආහාර වර්ජනය ආරම්භ කරන්නේ තමන්ව වහාම නිදහස් කරන්න කියන බලපෑම ආණ්ඩුවට ගන්න. මේ වෙද්දී දේශපාලන කිරකරුවන් 15 දෙනෙක් ආහාර වර්ජනය කරමින් ඉන්නවා. මැදසිම් බන්ධනාගාරයේ ඉරිණි සැකකරුවන් 14 දෙනෙක් සහ කාන්තා සැකකාරියක් ඉන්නවා. එතකොට ඔවුන්ගේ ඉල්ලීම වලට අපිට තියෙනවා. ඔවුන්ගේ ඉල්ලීම තමයි ඔවුන්ව අවුරුදු ගාණක් තිස්සේ මාස ගාණක් තිස්සේ කිසිදු චෝදනාවක් නැතුව රඳවා තබාගෙන ඉන්නවා. මේක බරපතල විදියට ඔවුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ඒ නිසා වහා ඔවුන්ව නිදහස් කරන්න කියන ඉල්ලීම තමයි මේ දේශපාලන සැකකරුවන් රජයෙන් ඉල්ලන්නේ. අපි දන්නවා පෞගිය 2015 සැප්තැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ 12 වෙනිදා මේ විදිහටම දේශපාලන කරකවෝ උපවාසයක් ආරම්භ කරා. ඒ උපවාසය ආරම්භ කරපත් වෙලා තිබුණේ ඔවුන්ව වහාම නිදහස් කරන්න කියන ඉල්ලීම කරා. එතකොට මෙන්න මේ උපවාසය වෙලා ආණ්ඩුව කිසියම් දේශපාලන කරකවෝ ප්‍රමාණයක් නිදහස් කරන්න කටයුතු කරා. එතකොට දේශපාලන කරකවෝ 30 දෙනෙක් ආණ්ඩුව නිදහස් කරා යම් මොහොතේ. එතකොට මේ 30 දෙනා කියලා කියන්නේ 2013 සහ 14 වසරවල තරම්බට අරගෙන රදවා තබාගෙන ඉන්නකෝ කිසිදු චෝදනාවක් දුන්න නොකොට චෝදනාවක් දුමු කරන්න බැරුව රදවාගෙන ඉන්න දේශපාලන කරා. ඒතර ඔවුන් තමයි මේ 2015 ඔක්තෝබර් මාසයේ ඔවුන් පවත්වපු උපවාසයක් එක්ක නිදහස් කරන්න ආණ්ඩුව කටයුතු කරා. ආණ්ඩුව තුල දේශපාලන කරපු ප්‍රමාණයක් නිදහස් කරා. එතකොට මේ නිදහස් කරපු දේශපාලන කරුවෝ කියන්නේ කොහොමවත් නිදහස් කළ යුතු තිබුණු කිසිදු චෝදනාවක් නැතුව අත්අඩංගුවට අරගෙන මාස ගණනාවක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කරලා හිටපු අය. එතකොට දැන් මේ 15 දෙනෙක් නැවත ආහාර වර්ජනයක් ආරම්භ කරලා තිබෙන්නේ මේ විදිහටම කිසිදු චෝදනාවක් නැතුව නඩු පැවරීමක් නැතුව චෝදනා දුරු කරන්නේ නැතුව රක්ෂිත බන්ධනාගාරගත කරගෙන ඉන්න පිරිස. දැන් මොවුන්ට කිසිදු චෝදනාවක් නැහැ. දැන් මොවුන් අත්අඩංගුවට ගන්නේ 2013 සහ 14 වසරවල. ඔවුන් අත්අඩංගුවට ගන්නේ පෞගිය රාජපක්ෂ ආණ්ඩුව. තමන්ගේ දේශපාලන බලව්‍යාප්තිය වෙනුවෙන් දේශපාලන බලය රැකගන්න දකුණේ සමාජය ඇතුලේ නැවත ත්‍රස්තවාදී සෞසනවා කියන බිය පතුරවන්න විටින් විට මේ දෙමළ සැකකරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න. එතකොට මෙතන මේ 13 දෙනා අතර මේ අද 15 දෙනා කියලා කියන්නේ මේ උපවාසයට මේ වාඩි වෙලා ඉන්න 15 දෙනා කියලා කියන්නේ මෙන්න මේ විදිහට අත්අඩංගුවට ගත්තා. ඔවුන්ට කිසිදු චෝදනාවක් නැහැ. ඒත් ඔවුන් අත්අඩංගුවට ගන්න වෙන දේශපාලන ව්‍යාපෘතියට වමනාවක් ප්‍රතිබලයක් තිබුණා. රාජපක්ෂලාට තිබුණ ප්‍රශ්නය දකුණේ දේශපාලන බලය ආරක්ෂා. දකුණේ සමාජය නැවත ත්‍රස්තවාදී හිසවසනවා කියන දිය වපුරවන්න. එතකොට මෙන්න මේ දිය වපුරවන්න තමයි විටින් විට මේ LTT සැකකරුවෝ කියලා දේශපාලන මේ ඉරකරුවන් ප්‍රමාණයක් අතර උඩ ගන්න. එතකොට දෙමළ පුරවැසියන් ප්‍රමාණයක් මේ විදිහට අත්අඩංගුවට අරගෙන ඔවුන්ව මේ ත්‍රස්තවාදී ලෙස හම්බවලු කරලා රක්ෂිත බන්ධනාගාරගත කරනවා. කිසිදු චෝදනාවක් නැතුව චෝදනා දුරු කරන්නේ නැතුව මොකද ඒකේ අරමුණ බවටපත් වෙලා තිබුණේ දකුණේ දේශපාලන බලය ආරක්ෂා කරගන්න. ඉතින් ඒ විදිහට අත්අඩංගුවට ගත්ත පිරිස තමයි පෞගිය ආණ්ඩුව 2015 දේශපාලන කරකවෝ තමන්ව නිදහස් කරන්න කියලා උපවාසයක් ආරම්භ කරපු වෙලාවේ නිදහස් කරා. එතකොට 45 දෙනෙක් ආසන ප්‍රමාණයක් මේ විදිහට කිසිදු චෝදනාවක් නැතුව රක්ෂිත බන්ධනාගාරගත කරලා හිටියා. එතනින් 30 දෙනෙක් ආමුලෙස තෝරාගෙන නිදහස් කරන්න ආණ්ඩුව කටයුතු කළා. එතකොට ඒ සැකකරුවෝ නිදහස් කිරීම කියලා කියන්නේ ආණ්ඩුව මේ අමුතුවෙන් කරපු මැදිහත් වීමක් නෙවෙයි. මොකද ඒ සැකකරුවෝ කොහොමවත් නිදහස් කරන්න ඉන්නුයි. එතකොට ඒගොල්ලෝ කිසි ලෙසකින්වත් අත්අඩංගුවට ගන්නවත් සාධාරණ මේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ.
කිසිදු සාධාරණ හේතුවක් තිබෙන්නේ නැහැ උන් අතරම කොට. ඒකර බලහත්කාරයෙන් දුක්ඛෝදනා ඉදිරිපත් කරලා තමයි ඔවුන් මේ අතරම කොට අරගෙන. ඉතින් ඔවුන් තමයි මේ පෞද්ගල ආනෝ නිදහස. එතකොට දැන් ඔවුන් අතර තව 15 දෙනෙක් ඉන්නවා කිසිදු චෝදනාවක් නැතුව නිදහස් නොකර. අර 30 දෙනා නිදහස් කරන වෙලාවේ ආණ්ඩුව කිව්වා සති කිහිපයක් ඇතුලේ උතුරු 15 දෙනා නිදහස් කරන්න කටයුතු කරනවා. හැබැයි ඔවුන් නිදහස් කරන්න කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා තමයි දැන් ඔවුන් අද මේ වෙද්දී උපවාසයක් ආරම්භ කරලා තියෙන්නේ වහා කොරන නිදහස් කරන්න කියන බලපෑම් කරා. එතකොට ඒ වගේම තමයි අද අනෙක් සියලුම දේශපාලනය කරනවා. මේ අද දින සංකේත උපවාසයකට යන නිමිතව තිබෙනවා. ඔවුන් සාකච්ඡා කරලා තිබෙනවා සංකේත උපවාසයක් ආරම්භ කරන්න තමන්ව වහා නිදහස් කරන්න කියන බලපෑම් කරා. ඉතින් අපි සහාය ව්‍යාපාරයෙන් කියන ආණ්ඩුවේ බලතල සිට කාරණය තමයි. දැන් මේ සියලු දේශපාලන ක්‍රියා කරුවන් වහා නිදහස් කරගන්න අපි දන්නවා වික්‍රමසිංහලා බලයට එන්න පෙර විපක්ෂයෙන්ගෙන මේ දේශපාලන ක්‍රම කරුවන් පක්ෂ පිළිබඳව සාකච්ඡා කරා. ඔවුන් දෙමළ ජනතාවගේ සම්තකොල්ල කරන දෙමළ දේශපාලන ක්‍රම පිළිබඳ ප්‍රශ්නය අතුරුදාන් වුණාන් පිළිබඳ ප්‍රශ්න පාවිච්චි කරගන්නවා අපි දැක්කා. හැබැයි බලයට ආවට පස්සේ අද බලයට ආවට පස්සේ ඔවුන් අද මේ දේශපාලන ක්‍රම කරුවන්ගේ ප්‍රශ්නය නොසලකා හරින කටයුතු කරලා තිබෙනවා. දැන් අද මෛත්‍රී වාර සිරිසේන එවගේම රනිල් වික්‍රමසිංහ එවගේම මේ ආණ්ඩුව නියෝජනය කරන බොහෝ අද සාකච්ඡා කරන්න පටන් අරගෙන තියෙනවා දේශපාලනය කරුවෝ නැහැ කියන. අඩුම ගානේ මේ ආණ්ඩුව ඇතුලේ දැන් මේ මහා ලිබරල් නායකයෝ කියලා කියාගන්න අය ප්‍රජාතන්ත්‍රවාදය ගැන නිදහස ගැන සාකච්ඡා කරන අය දැන් මේගොල්ලෝ අඩුම ගානේ දේශපාලනය කරුවෝ ඉන්නවා කියලා කියන්න පුළුවන් හැකියාවක් නැහැ. දේශපාලන කරුවෝ ඉන්නවා කියලා කියන්න පුළුවන් කොන්න කෙනෙක් ඉගෙන එක චරිතයක් මේ ආණ්ඩුවේ නැහැ. හැබැයි අර කතා කරන ලිබරල් නිදහස් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. හැබැයි දේශපාලන ක්‍රමවලු පිළිබඳව ප්‍රශ්න සාකච්ඡා කරද්දී දැන් මේ සියලු පාර්ශ්ව කියන පටන් අරගෙන තියෙනවා. ලංකාවේ කිසිම දේශපාලන ක්‍රමවලුක් නැහැ. දැන් එදා විපක්ෂයේ දේශපාලන ක්‍රමවලු ඉන්නවා කියලා අය දේශපාලන ක්‍රමවලු පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා කියලා දෙමළ ඡන්ද කොළ කරන උත්සාහ කරනවා. අද කියන දේශපාලන ක්‍රමවලු නැහැ. මෛත්‍රී පාද ශිෂ්‍යයන කිව්වා දේශපාලන ක්‍රමවලු නැහැ. ඒ වගේම දැන් වික්‍රමසිංහ මහත්තයා අවස්ථා ගණනාවක් කිව්වා ලංකාවේ දේශපාලන ක්‍රමවලු නැහැ. ඒ වගේම ආණ්ඩුව නියෝජනය කරන විවිධ පාර්ශ්ව දැන් කියන පණ අරගෙන කියනවා ලංකාවේ දේශපාලන ක්‍රමවලු නැහැ. ත්‍ස්තවාදී සැකවලු තමයි. එතකොට දැන් විපක්ෂය ගැන කියන සාකච්ඡාව ගත්තත් ඒකම තමයි. දැන් විපක්ෂය බහුගිය කාලේ මහා දැලත් සාන සාරගෝෂ්ඨියක් නැගුවා. දැන් අර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා අලුත්යෙන් ලංකාවට එන්නේ. අලුත්යෙන් ලංකාවට එන්නේ මේ එල්ටීටී සැකකරුවෝ නිදහස් කරන්න කියලා තමයි විපක්ෂය. දැන් විපක්ෂය කිව්වා දැන් මේ එල්ටීටී එකට පණ දෙන්න තමයි දැන් මේ අලුත්යෙන් ඉන්නේ. දැන් අලුත්යෙන් නැගලපත් අලුත්යෙන් නැගලපත් කිව්වා. දේශපාලන ක්‍රමවලු පිළිබඳ ප්‍රශ්න සාකච්ඡා කරපු වෙලාවේදී මෞර්යෝ අලුත්යෙන් හම්බ වෙලා මේ දේශපාලන ක්‍රමවලුන්ව නිදහස් කරන්න කියන ඉල්ලීම දස් කරන් නැතිවත් කියන්නේ කියන විදිහ කරපු වෙලාවේ අලුචෙන් පස්ස අලුචෙන් කිව්වේ ලංකාවේ දේශපාලන කරන ඕනේ ලංකාවේ ශ්‍රස්තවාදීන් ඉතිරකට. එතකොට ජාත්‍යන්තර සම්මුතියට අනුගතව ශ්‍රස්තවාදී කියන කරුණු විදහාස් කරන්න කියන්න බෑ. පුළුවන්කම තියෙන්නේ නඩික නඩු කටයුතු ඉක්මන් කරන්න කියලා විතරයි. දැන් එතකොට අලුචෙන්ලා ඉස්තාවරයක් මේක තමයි. දැන් වික්‍රමසිංහලා ඉස්තාවරය මෛත්‍රීපාල සිරිසේනලා ඉස්තාවරය ඒ වගේම විපක්ෂයේ ජාතිවාදී කොටස ඉස්තාවරය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉස්තාවරය මානවනික අවතාරී ඉස්තාවරය එකිනෙකින් වෙනස් නැහැ. මේ සියලු දෙනා කියන්නේ මේ සියලු දෙනා කියන්නේ ලංකාවේ දේශපාලනය කරුවෝ නැහැ. ලංකාවේ ඉන්න ත්‍රස්තවාදී සැකකරුවෝ ඒකසා ඔවුන් විනාශ කරන්න අවශ්‍ය නැහැ කියන එක තමයි මේ සියලු දෙනා ඉස්තාවරය වටා කරන්නේ. අපි දන්නවා මේ රටේ දෙමළ ජනතාවට තමන්ගේ ප්‍රශ්න විසඳේ කියලා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි දෙමළ ජනතාවගේ බහුතරයක් මෛත්‍රීපාල ශිෂ්‍යයන්ට සම්පූර්ණ ප්‍රකාශ කරනවා. ඒ වගේම වික්‍රමසිංහලට දැන් දෙන්නේ ඒක නෙවෙයි. වික්‍රමසිංහලා තමන්ගේ ප්‍රශ්නවලට උත්තරයක් ලබා දෙන්න පොරොන්දු වන විශ්වාසය මත. ඒ වගේම TNA එක, ඒ වගේම මනෝ ගණේෂන්ලා වගේ එදා මේ දේශපාලන කරුවෝගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරපු අය දෙමළ දේශපාලන කරුවෝගේ ප්‍රශ්න දෙමළ ජනතාවට විසඳුම ලබා දෙන්න කටයුතු කරයි කියලා දෙමළ ජනතාව බලාපොරොත්තු වෙනවා.
හැබැයි අද මේ සියලු පාර්ශවයන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න නොසලකා හරින ප්‍රශ්න නොවිසඳන කටයුතු කරන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේ සියලු දෙනා මොකද කියන්නේ? දේශපාලනික කරුණු නැහැ. දැන් අපි දන්නවා TN එක පෞද්ගලික කාර්ය විවිධ අවස්ථාවල දේශපාලනික කරුණු ගැන සාකච්ඡා කරනවා. දැන්මුත් අපි දන්නවා විදින් විට මේ විවිධ ප්‍රකාශ මාධ්‍ය වල කරුණු. ඒ ඇරේ නොම් කරපු මැදි හිටියේ මොකද්ද? දේශපාලන හිරකරුවෝ විදහස් කරනවා. අපි දන්නවා ඔවුන්ගේ ප්‍රශ්න විසඳලා තියෙනවා. ඔවුන් දැන් විපක්ෂ නායකකමක් වෙලා තියෙනවා. ආගමේ විවිධ වරප්‍රසාද වලට ලැබෙනවා. ඔවුන්ට දේශපාලන හිරකරුවෝ ප්‍රශ්න දාලා නැහැ. දෙමළ ජනතාව දෙමළ ජීවිතයව මොනතර ප්‍රශ්න TN එකට අදාළ නැහැ. මනෝගණී සම්බන්ධ අදාළ නැහැ. ඔවුන් මේ ප්‍රශ්න අදාළව. ඒ ප්‍රශ්න බලයට එන්න තමන්ට පාරහවන්න විතරයි. බලයට එන්න මේ ඡන්ද හොලවන්න මේ ප්‍රශ්න සාකච්ඡා කරා එදා. හැබැයි බලයට බලන පස්සේ අද මේ කිසිදු ප්‍රශ්නයක් සාකච්ඡා නොකරන තැනට අදාළ නොමැති තැනට පත්වලා තියෙනවා. ඒ අනුව තමයි TN එක මේ ප්‍රශ්න වැදගත් වෙන්නේ නැත්තේ. ඒ වගේම මනෝගණේශයන්ලා මේ ප්‍රශ්නේ පිළිබඳව සලකා බලන්නේ නැත්තේ. එතන පෞගිය ඔක්තෝබර් මාසයේ දෙමළ දේශපාලන ඉරකරුව උපවාසයක් ආරම්භ කරපු වෙලාවේ TN එක පොරොන්දු වුණා ආන්පත් එක්ක සාකච්ඡා කරන දේශපාලන ඉරකරුව විදහස් කරන්න කලින්. ඒ වගේම මනෝගණේශයන්ට ගිහිල්ලා පොරොන්දු දුන්නා මේ ප්‍රශ්නේ විසඳන්න කටයුතු කරනවා කියලා. අපි අහනවා මොකද අද වෙලා දැන් TN එකේ ප්‍රශ්නේ විසඳන්න කටයුතු කරලා තියෙනවා. මනෝගණේශයන්ලා මේ ප්‍රශ්නේ වැදගත් වෙලා තියෙනවා. මේ කවුරුවත් වැදගත් වෙලා නැහැ. දැන් මේ මොහොතේ දේශපාලන හිරකරුවෝ නැහැ කියන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. දැන් මේ දේශපාලන හිරකරුවෝ අහන ප්‍රශ්න මොකක්ද? ඔවුන් අහන ප්‍රශ්න තමයි තිස්සවුරුදු යුද්ධයකට වග කියන්න ඕන අපිද? ඔවුන් අහන ප්‍රශ්න තමයි ඒක. දැන් අද දේශපාලන හිරකරුවෝ විදිහට ලංකාවේ බන්ධනාගාර ගණනාවක 200කට ආසන්න දේශපාලන සැකකරු ප්‍රමාණයක් රඳවා තබාගෙන ඉන්නවා. දැන් ඔවුන් අහන තිස්සවුරුදු ජාතිවාදී යුද්ධයකට වග කියන්න ඕන මෙන්න මේ දේශය. ඔවුන්ද මේ විදිහට වග කියන්නේ? ඒ ප්‍රශ්න තමයි ඔවුන් අහන්නේ. දැන් ඛේදවාචකය තමයි මේ. තිස්සවුරුදු යුද්ධයකට වග කියන්න ඕන මොවුන් නෙවෙයි. මේ බන්ධනාගාරගත කරලා ඉන්න 200 දෙනා නෙවෙයි. යුද්ධයට වග කියන්න ඕන යුද්ධයක් නිර්මාණය වන තැනට අපේ රටේ සිංහල දෙමළ ජනතාවන් අතර සතුටුභාවය ඇති කරපු විරසකභාවය නිර්මාණය කරපු ජාතිවාදී දේශපාලකයන් අදත් ඉන්නේ. ඔවුන් එළියට විතරක් නෙවෙයි. අද තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය බවට ජාතිවාදය ආගම්වාදය වර්ගවාදය පත් කරගෙන තියෙනවා. අද තුන් දේශපාලනය කරනවා කියලා මොකද කරන්නේ? ජාතිවාදය වපුරන්නේ, ආගම්වාදය වපුරන්නේ. එතකොට ඔවුන් එළියේ ඉඳින් මේ යුද්ධය නිර්මාණය කරන්න දායක වෙච්ච සියලු දේශපාලකයන් එළියේ ඉඳින් දැන් මේ යුද්ධයේ ගින්දර වලින් දැවිච්ච දෙමළ ජීවිතයට සම්පූර්ණයෙන්ම මේකේ වගකීම් පටවන්න කටයුතු කරමින් ඉන්නවා. දැන් මෙතන අද ඉරගඩ කරලා ඉන්නේ එල්ටීටීගේ නායකයෝ නෙවෙයි. මේ දෙමළ මේ ජාතිවාදය දෙමළ සමාජයෙන් මේ වපුරන්න කටයුතු කරපු අය නෙවෙයි. එතකොට ඒ ජාතිවාදයේ බඩකපු අය තමයි අද බන්ධනාගාරගත කරලා ඉන්නේ. රිමාන්ඩ් වෙලා ඉන්නේ. එතකොට මෙතන එල්ටීටී නායකයෝ නෑ. අපි දන්න එල්ටීටී නායකයෝ විදහස් එල්ටීටීගේ හිටපු ප්‍රධාන ප්‍රබල චරිත ආණ්ඩුවේ රැකවරණය කරන අදත් ඔවුන් මේ විදහසේ ඉන්නවා. හැබැයි දැන් මේ දේශපාලන හිරකරුවෝ දැන් මේ ඒ නායකයෝ යටතේ වැඩ කරනවා. මේ දේශපාලන හිරකරුවෝ 200ක් විතර නිදහස් කරන්න ගියාට පස්සේ දැන් අපෙන් අහනවා දැන් මේ කියන්නේ නැවත මේ ත්‍රස්තවාදයට විශ්වාසවන්ත ඉඩ දෙන්න කියලා. දැන් මොවුන් කියනවා දැන් මේ කීප දෙනා නිදහස් කරාට පස්සේ ලංකාවේ නැවත ත්‍රස්තවාදයේ විශ්වාසවන්ත. ඒ නිසා ඔවුන් නිදහස් කරන්නේ නැහැ කියලා. නවත ත්‍රස්තවාදයක් විශ්වාසවනවා නම් විශ්වාසවන්ත. නවත ජාතිවාදී යුද්ධයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ දේශපාලන කරුණු විදහස් කරන එක නෙවෙයි. දැන් ආණ්ඩුවයි විපක්ෂයයි තව විවිධ ජාතිවාදී කණ්ඩායම් කට්ටු මාමුලට වපුරන ජාතිවාදයේ නිසා තමයි ජාතිවාදී දේශපාලනයේ නිසා තමයි ලංකාවේ නවත යුද්ධයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ. එහෙම නැත්නම් මේ දේශපාලන කරුණු විදහස් කරන එක නෙවෙයි. දැන් ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ට ජීවත් වෙන්න තියෙන අයිති. ඔවුන් ඉල්ලන්නේ තමන්ට ජීවත් වෙන්න විදහස. එල්ටීටීගේ නායකයන්ට දීපු නිදහස් තමයි දෙන්න කියලා තමයි ඔවුන් ඉල්ලන. වෙන මොකක්වත් නෙවෙයි. ඔවුන් ඉල්ලන්නේ නැවත මේ ඊළඟ කරේ ඔවුන් ඉල්ලන. ඔවුන් ඉල්ලන්නේ නැහැ වෙනම රාජ්‍ය. ඔවුන් කියන්නේ අපේ නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න. ඇයි ඔවුන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න බැරි? ඒ ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. ඒ ප්‍රශ්නේ තමයි අද අපිට තියෙන්නේ සමාජීය ව්‍යාපාරයේදී. අපි සමාජීය ව්‍යාපාරයේදී ආණ්ඩුවට බලපෑම් දෙන්නේ මේ දේශපාලන ක්‍රමවලු මේ විදිහට වග කියන්න අවශ්‍ය නැහැ. ඔවුන් නෙමෙයි මේකට වග කියන්නේ. ඒ නිසා
ඔවුන්ව වහාම නිදහස් කරන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඔවුන් නිදහස් කරන්නේ නැතුව දෙමළ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නවලට පත්වලා තියෙන අතුරුමහන් වූවන් පිළිබඳ ප්‍රශ්නය, දේශපාලනික රටවල පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්නේ නැතුව ලංකාවේ දෙමළ සිංහල ප්‍රජාවන් අතර සංහිඳියාව උරගන්නේ. දැන් ආණ්ඩුව හිතනවා සංහිඳියාව උරගන්න පුළුවන්. දැන් මේ කරන කියන්නේ මෙවැනි වැදගත් කිරීමයි. දැන් ආණ්ඩුව සංහිඳියාව උරගන්නවා කියලා ලංකාවේ සාමකාමී වටපිටාවක් ආරම්භ කරනවා කියන කරන ඒ වගේ සාමකාමී වටපිටාවක් ලංකාවේ නිර්මාණය කරන්න බෑ. පළවෙනි තමයි සෑරුම් කිසි සුවපත් කරන කටයුතු කරන්න ඕන. දෙමළ ජනතාව මුලදැන ප්‍රධාන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන කටයුතු කරන්න ඕන. ඉතින් මේ ප්‍රධාන ප්‍රශ්න තමයි මේ. ඒක ඒවට විසඳුම් ලබා දෙන්නේ නැතුව අපි අහනවා. කොහොමද ලංකාවේ සංහිඳියාව වැඩි කරන්න ආව බලාපොරොත්තු වෙන්නේ? ජාතිවාදී වපුරවද සංහිඳියාව කරා. වර්ගවාදී වපුරවද සංහිඳියාව කරා. දැන් වික්‍රමසිංහ සංහිඳියාව ගැන කතා කරන්නේ මොකද? බලයට එක විතරයි. මෛත්‍රීපාලලට මේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව මතක් වුණේ බලයට එන්න තමන්ට අවස්ථාවක් ලැබෙන්න විතරයි. හැබැයි අද මේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නේ ඒකට අදාළ නැහැ. අද TN එකට අදාළව ගත්තත් එහෙම තමයි. TN එකේ ප්‍රශ්නේ ඉඳලා. ඒ නිසා අපි දන්නවා. ආණ්ඩුවෙන් වහාම මේ සියුම් දේශපාලන කටයුතු නිදහස් කරන්න කටයුතු. ඒතර ඔවුන් තවදුරටත් හදවා ගැනීම සඳහා සිදු සාධාරණ දේවල්. මෙතන මේ හදවා ලබා ගන්න බොහෝ අය LDP එකට යුද්ධෙට විවිධ මට්ටම් වලින් සම්බන්ධ වෙච්ච අය. ඒක පිළිබඳ විවාදයක් නැහැ. දැන් ඔවුන් ගන්න ප්‍රශ්න තමයි. දැන් මේ බොහෝ දෙනා ඉපදිලා තියෙන්නේ LDP පාර්ශ්ව ප්‍රදේශවල. යුද්ධයෙන් ඇවිච්ච කාලකවන වල තමයි ඔවුන් ඉපදිලා තියෙන්නේ. එතකොට LDP පාර්ශ්ව ප්‍රදේශවල ජාතිවාදී යුද්ධයක් මැද්දේ ඉපදු ඔවුන්ට තෝරා ගන්න තිබුණ වෙන විකල්පයක්. ඔවුන් ඒ ජාතිවාදී සංස්කෘතිය ඇතුලේ ඒ ජාතිවාදී යුද්ධය ඇතුලේ ඔවුන් ප්‍රස්තවාදයට ගලු කරා. යුද්ධේ මැද්දට ගලු කරා. එතකොට ඒක සමස්ත සමාජ ප්‍රයාවලියකට ප්‍රශ්නයක්, සමස්ත දේශපාලන ප්‍රයාවලියකට ප්‍රතිඵලයක් මිසක ඒක තනි තනි පුද්ගලයෙකුගේ හිතුවක් කාරණාවක් විදිහට තේරුම් ගන්න එක වැරදි. ඒ නිසා යුද්ධය කියන්නේ ක්‍රියාවලිය. ඒක මේ තනි පුද්ගලයෙකුගේ හිතුවක් කාරණාවක් නෙවෙයි. ඒ නිසා දැන් මේ තනි තනි දේශපාලන ක්‍රියාවලු මේකට වග කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ඔවුන් වහාම නිදහස් කිරීමේ වගකීම අපි ආණ්ඩුවට අවධානය කරනවා. මොකද ඔවුන් නිදහස් කිරීම ඇතුලේ තමයි මේ දෙමළ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව නිදහස පිළිබඳව විශ්වාසයක් උදනගන්නේ. එහෙම නැතුව තවදුරටත් ඔවුන්ව ඉර කර තබා ගැනීම හරහා ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව තියෙන සියලු විශ්වාසය අපිරවලා. මේ ජීවත් වීම පිළිබඳව නිදහස පිළිබඳව තියෙන සියලු විශ්වාසය අපිරවලා. ඔවුන්ව නැවත ජාතිවාදයට තල්ලු කරන්න වෙන කවුරුත් නැමේ ආණ්ඩුව. ඔවුන් නැවත මේ ප්‍රජාතන්ත්‍රයට තල්ලු කරනවා තල්ලු කරන්නේ ආණ්ඩුව වෙන කවුරුත් නැමේ. ඒ නිසා ඔවුන් දේශපාලන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයකට ගේන්න නම් කලක් පියවරක් විදිහට තියෙනවා. ඔවුන්ට නිදහසේ ජීවත් වෙන්න හැකි වටපිටාවක් නිර්මාණය කරන්න. ඒක වෙන කරන්න නැතුව අපි හිතනවා මේ ප්‍රශ්නේ සඳහන් පුළුවන් කමක් නැහැ. මෙතන ඉන්නවා අවුරුදු 16 17 අතර ඉඳලා තමයි. සමහර වෙලාවට ඔවුන් අතරම වල පස්සේදී එල්ටීටීකට සම්බන්ධ වෙලා අවුරුදුයි නැත්නම් මාසයයි. මේ වෙද්දී දැන් ඔවුන් අවුරුදු 16ක් 17ක් සමහර අවුරුදු 20ක් ඉරකට කරලා තියෙනවා. බොහෝ අය තමන්ගේ ජීවිත කාලයට වඩා වැඩි කාලයක් බඳලා ජීවිතේ එළියෙන් කියන වඩා වැඩි කාලයක් බඳලා ගත කරලා තියෙනවා. ඒක සමහර තරුණයෝ අවුරුදු 16ක් අතරම් කරලා දැන් ඔවුන් හිරගත වෙලා ඉඳලා තියෙන අවුරුදු 18කට වැඩි සංඛාරයක්. ඉතින් මුළු ජීවිත කාලෙම ඔවුන් ගත කරලා තියෙන හිරගෙවල් ඇතුළේ ඔවුන් මුළු මනෝවිද්‍යාත්මක ජීවිතය විනාශ කරලා තියෙනවා. අපි අහන ප්‍රශ්නේ තමයි මාස 6ක් නොදැන, ඒ කියන්නේ මේ අන්තයේ ප්‍රතිඵලයක් විදිහට වෙච්ච වැරද්දකට අවුරුදු 18ක් තිස්සේ බන්ධනාගාරගත කරලා ඉරගත කරලා ඔවුන් සමාජයෙන් ඈත් කරලා තියෙන කොයි තරම් සාධාරණද? අපි අහන ප්‍රශ්නේ තමයි අවුරුදු 16ක දරුවෙක් එල්ටීටීකට සම්බන්ධ වෙන්නේ යුද්ධයට බැරි
දැනුවත් භාවයක් තමයි මෙතන. එතකොට ඔව ත්‍ස්තවාදී කරන්නේ ඔව යුද්ධයට තල්ලු කරන්න බලපාපු සමාජාධික වටපිටාව. ඔව යුද්ධෙන් බටකාපු සමාජයක ඉපදිච්ච නිසා තමයි. ඔව ත්‍ස්තවාදී වුණා. ඔව එදිටේකට බැරි. ඉතින් ඒ නිසා අපි අහනවා ඒක ඔබේ පුත්‍රික වර්ගයක් විදිහට අපි ගන්න. එතකොට මේ යුද්ධේ නිර්මාණය කරපු යුද්ධේ පවත්වාගෙන ආපු දේශපාලනික මේක වගකීම ගන්න නැත්නම් ඔවුන් විනාශෙදිත්ටි. දැන් මේ යුද්ධෙන් බටකාපු තරුණ තරුණිය විතර මේකට වගකීම් ඕන කියන එක දේශපාලන විදුහල. ඒ නිසා අපි ආන්නට බලන රසිනවා. දැන් මේ සියලු දේශපාලන කරකළු විනාශ කරපළු කරා. තවදුරටත් ඔවුන් සංග්‍රහගතව සභාවේ ඉන්නේ කිසිදු මේ සාධාරණ බලනවා. දැන් මේ බොහෝ දෙනාට චෝදනා දුරු කරලා නැහැ. නඩුව නඩුව ඇහෙන්නේ නැහැ. උසාවියට ගේනවා නඩුව කල්ලා. උසාවියට ගේනවා නඩුව කල්ලා. මේ විදිහට තමයි අවුරුදු ගානක් බඳරාගාරයක් තමයි තියෙන්නේ. ඔවුන්ට නඩුව අහලා දඬුවම් කරා. සමහර දේශපාලකයන් කරෝ නිදහස් වෙලා ගිහින්. අවුරුදු 18ක් ඉස්සෙල්ලා. දඬුවම් කරාම ඒ දඬුවම් විතරක් උන්ට නිදහස් වෙලා යනවා. ඒ නිසා දැන් මොකද? ඉරාකේ වල ඇතුලේ දඬුවම් විඳින්න පුළුවන් උපරිමයේ දක්වා දඬුවම් දරලා තියෙනවා. අවුරුදු 6ක් 7ක් අවුරුදු 10ක් 15ක් බඳනාගාර ගත වෙලා ඉනවා කියලා කියන්නේ තවත් දඬුවම් විඳින දෙයක් කරලා නැහැ. දැන් ආණ්ඩුව කියන්නේ මොකක්ද? ආණ්ඩුව කියන්නේ නඩුවලිය ඉක්මන් කරලා මේ දඬුවම් කරනවා නම් දඬුවම් කරනවා එහෙම නැත්නම් නිදහස් කරන්න කඩිනවා. දැන් අපි හිතන්නේ තවත් මොනවාද දඬුවම් කරන්න කියලා. අවුරුදු 18ක් 20ක් ඉරේදාම දාලා ඉන්න පස්සේ ඉතහා දෙන්නුම දඬුවම් මොකද වෙන්නේ? ඒ නිසා උන් මොනවද නිදහස් කළේ? ඒ නිසා හරිනම් දඬුවම් කරා නම් දඬුවම් විඳින්න ඕන කාලයක් වඩා වැඩි කාලයක් ඉරකට වෙලායි උන් නිදලා තියෙනවා. ඒ නිසා උන්ට උන්ව නිරපරාධී ඉරකට කරලා කියන්නේ ඔවුන්ගේ ජීවිත විනාශ කරාට රජය වන්දිගෙන. එහෙම නැත්නම් දැන් තවදුරටත් ඔවුන්ට මේ නඩුව අහලා තවදුරටත් ඔවුන්ගේ ජීවිත විනාශ කරන එක නෙවෙයි ආණ්ඩුවපැත්තෙන් කළ යුතු දෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මෙතන නඩුව අහලා මේ තවදුරටත් ඔවුන්ට දඬුවම් කම්මෝන් ක්‍රියාවලියක් නැහැ. ඒකට අපි ඉවර නැහැ. අපි කියන්නේ මෙච්චරයි. මේ සියොත් දේශපාලන ක්‍රමෝ ආණ්ඩුවස් කළ යුතු. දැන් මොවුන් දේශපාලන ක්‍රමෝ නෙවෙයි කියලා කවුරුහරි කියනවා. ඒක තක්කඩිය. දේශපාලන මුත්තකමක් වෙනමකක්වත් නෙවෙයි. අපි අහන්න දැන් රනිල් වික්‍රමසිංහට තේරෙන්නේ නැද්ද? යුද්ධ කියන්නේ දේශපාලනය. යුද්ධ කියන්නේ මොකක්ද? යුද්ධ කියන්නේ ආයුධාරණ කරන දේශපාලනය. යුද්ධ කියන්නේ දේශපාලන ප්‍රශ්නයක් නිසා නිර්මාණය වෙච්ච ප්‍රතිමලයක්. ඒ නිසා යුද්ධ කියන්නේ දේශපාලනය නෙවෙයි කියලා කවුරුහරි කියනවනේ ඒක විහිළුවක්. අපි දන්නේ එක්කෝ දේශපාලනය නොතේරෙන කම නැත්නම් දේශපාලන තක්කඩි කමර තමයි මේ ඉරකවුරු දේශපාලන ඉරකවුරු නෙවෙයි කියලා කියන්නේ. ඒතර අපි හිතමු එක්කෝ වික්‍රමසිංහට දේශපාලනය තේරෙන්නේ නැතිවෙන්න එහෙම නැත්නම් මේ ජනතාව රවට්ටන්න ජනතාව අන්දවන්න කරන තක්කඩිකම ප්‍රශ්නේ බදාගෙන කරන ප්‍රකාශයක් තමයි දේශපාලන කරකෝ නැහැ කියන්නේ. ඒ නිසා මේ සියලු තැන් සැකකරුවෝ කියන්නේ දේශපාලන සැකකරුවෝ. යුද්ධ කියන්නේ දේශපාලනය. ඒ නිසා යුද්ධයට සම්බන්ධ වෙච්ච හැම දෙනාම යුද්ධ හේතුවෙන් අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනවා කියන සියලු දෙනාම අයිති වෙන්නේ දේශපාලන ඉරකරුවෝ ගණයට. ඒ නිසා ඔවුන්ව නිදහස් කරන්න කටයුතු කිරීම රජයේ වගකීම. ඒක වගාරින්න තමයි. ඒක මඳහරින්න තමයි මේ දේශපාලන කරුණ නැහැ කියලා කියන්නේ. අනිත් එක මොවුන් නිදහස් නොකර ඉන්නේ. නොකර ඉන්න දේශපාලනය. ඒ නොකර ඉන්නේ දේශපාලනය තමයි ජාතිවාදී දේශපාලනය කියන්නේ. ආණ්ඩුවට අවශ්‍යයි නැවත උතුරේ ත්‍ස්තවාදයක් ඇති වෙන්න පුළුවන් කියන බිය දකුණේ සමාජය ඇතුලේ පවත්වාගෙන යන්න. දකුණේ සමාජය ඇතුලේ මෙන්න මේ කියන ජාතිවාදී මතය නැවත උතුරේ ත්‍ස්තවාදයක් නිර්මාණය වෙයි කියන බිය පවත්වාගෙන ගියොත් තමයි තමන්ගේ බලය ස්ථාපිත කරගන්න පුළුවන්කම තියෙන්නේ. තමන්ගේ බලය රැකගන්න පුළුවන්කම තියෙන්නේ එතන. එතකොට දෙමළ පීඩිතයයි සිංහල පීඩිතයයි අතර අසමගිය සතුරුභාවය වැපිරුවොත් තමයි තමන්ට බලය තහවුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මොකද කරන්නේ? උතුරේ නැවත ත්‍ස්තවාදයක් ඇති වෙයි කියන බිය සමාජය තුළ පවත්වාගෙන යන මේ දෙසියක් විතර ඉරේ දාගෙන තියාගෙන ඉන්නවා. ඉතින් ජාතිවාදී නැහැ. අපි බොහොම මේ පළල් විදිහට තමයි මේ මේවා දිහා බලන්නේ කියලා කියන වික්‍රමසිංහලා මෛත්‍රීපාල සිරිසේනලා දේශපාලන වශයෙන් අන්ත ජාතිවාදී තැන්වල ඉන්නේ. ඒ අන්ත ජාතිවාදී තැන්වල ඉන්න නිසා තමයි මොයි දේශපාලන කරන විනාශ කරන්නේ නැතුව තවදුරටත් බන්ධනාගාරවල රඳවගෙන ඉන්නේ. වෙන මොකක් නිසාවත් නෙවෙයි. ඒ නිසා අපි කියන්නේ
ඒකෙන් දේශපාලන නිරකරුවෝ තවදුරටත් සඳවගෙන ඉන්න ඕන කියලා කවුරු හරි කියනවා නම් දේශපාලන නිරකරුවෝ නැහැ කියලා කියනවා නම් එතකොට මොහොන් නිදහස් කිරීම ඇතුලේ නැවත ප්‍රස්තවාදයක් ඇති වෙන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් එතන තියෙන්නේ ජාතිවාදය පවත්වාගෙන යාමේ උවමනාවක් මිසක වෙනම කරුණක් නෙවෙයි. ඒ නිසා අපි කියනවා තවදුරටත් ජාතිවාදී වකුරන්නේ නැතුව ජාතිවාදී දේශපාලනය පවත්වාගෙන යන්නේ නැතුව වහාම දේශපාලන නිරකරුවෝ නිදහස් කරන්න හදුව කරන්න. අද මේ අවුරුදු ගානක් මොකද ඉඳගත වෙලා ඉන්නේ ප්‍රතිඵලයක් විදියට ඔවුන්ගේ පෞරුම දෙන ප්‍රශ්නයක් තියෙනවා. දරුවන්ට තාත්තලා නැහැ, දරුවන්ට අම්මලා නැහැ. ඒ වගේම කාන්තාවෝ ඉන්නවා තමන්ගේ සැමියා නැති බිරිඳ නැති. ඔවුන් අද කරගත වෙලා ඉන්නේ ඔවුන්ගේ පෞරුම ජීවිත මුළුමනින්ම බිඳවැටලා තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ ජීවිත නගාසි ගවන්න නම් ඔවුන් නිදහස් කරන්න. ඔවුන්ට නිදහසේ මේ සමාජයේ ජීවත් වෙන්න හැකි වටපිටාවක් පියවන්න. ඉතින් ඒක කරන වගකීමක් ආණ්ඩුවට තියෙනවා. ඒ සඳහා අපි හදනවා. ඒක අමුතුව කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඒක කරන්න අපි රටක් සමාජයක් විදිහට බලපල යුතුයි. සිංහල සමාජයේ සිංහල පීඩිතයන්ට ලොකු වගකීමක් තියෙනවා. දෙමළ පීඩිතයන්ට දැන් මේ ප්‍රශ්නෙම වෙන්නේ. දෙමළ දේශපාලන නිරකරුවෝ නිදහස් කරන්න කියන බලකාය කරන්න සිංහල පීඩිතයන්ට ලොකු වගකීමක් තියෙනවා. මේ පදනමින් තමයි අපි සිංහල සමාජය වැදගත් වෙන්නේ. ඒ වගේම දෙමළ සමාජය වැදගත් වෙන්න ඕන. දෙමළ පීඩිතයා දෙමළ සමාජය තමන්ගේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න නම් ඒ සඳහා තියෙන එකම මාවත තමයි සිංහල සමාජයත් එක්ක එකතු වෙලා අරගල කරන එක සටන් කරන කියන එක අවධාරණය කරගන්න ඕනේ. මොකද දැන් දෙමළ ජනතාව හිතාගෙන ඉන්නවා තියෙන්නේ මේ ප්‍රශ්න රැජියක් එක්ක. මනෝ ගණේෂන් තමයි ප්‍රශ්න රැජියක් එක්ක හිතාගෙන ඉන්නවා. මෙයා තියෙන්නේ එකත් මැදිහත්ලා බලයට ගෙන ආපු මෙයාත් බලයට ආවට පස්සේ තමන් ප්‍රශ්න වලට විසඳුම් ලැබෙයි කියලා බලාගෙන ඉන්නවා. ඒ වගේම අරුණසේන් ඇවිල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්ලා තමන් ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙයි කියලා දෙමළ ජනතාව බලාපොරොත්තු වුණා. අපි හනවා ඒ සියලු බලාපොරොත්තු බිඳවැටෙනවා. අද මොකද වෙලා තියෙන්නේ? ඒ සියලු බලාපොරොත්තු බිඳවැටෙනවා. අද TN එක මේ ප්‍රශ්න මගහැරලා තියෙනවා. මනෝ ගණේෂන්ලා වගේ මේ ප්‍රශ්න කතා කරපුවා මේ ප්‍රශ්න මගහැරලා තියෙනවා. ඒ වගේම අල් හුසේන්ලා පෑදීම කියලා තියෙනවා දේශපාලන නිරකරුවෝ නැහැ. ඉන්නේ ත්‍රස්තවාදී සැකකරු. ඒ නිසා ඔවුන් නිදහස් කරන්න පුළුවන් කමක් නැහැ කියලා. එතකොට මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාවරයට අයිතිව කියලා තියෙනවා. ඒ වගේම විපක්ෂය ඔවුන් නිදහස් වීමට විරුද්ධව කරන්න පුළුවන් හැම වැලිහක්ලිමක්ම කරමින් ඉන්නවා. ඒ අනුව හරි පැහැදිලි දෙමළ ජනතාවට මේ කාගෙන්වත් තමන්ගේ ප්‍රශ්න විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට තියෙන එකම මාර්ගය තමයි එකම උත්තරය තමයි මේ රටේ සිංහල පීඩිතයත් එක්ක එකතු වෙලා තමන්ගේ ප්‍රශ්න ගැටළු විසඳගන්න සටන් කරන එක අරගල කරන්නේ. සිංහල පීඩිතයා මත විශ්වාසය තියෙන එක තමයි දෙමළ ජනතාව විදිහට මේ වෙලාවේ කරන්නේ. දෙමළ සිංහල ජනතාවත් එක්ක එකතු වෙලා තමයි ප්‍රශ්න විසඳාගෙන ඉන්න සඳහා ආරම්භ කරන්නේ. ඒ වගේම සිංහල ජනතාව මුසල්මාන ජනතාව කරන්න ඕන දේ තමයි අද සිංහල පීඩිතයා මුදෙන් ප්‍රශ්න විසඳාගෙන ඉන්න සඳහා තමන්ගේ පැත්තෙන් දක්වන්න පුළුවන් හැම දායකත්වයක්ම දක්වන එක. ඒ වෙනුවෙන් සටන් කරන එක, ඒ වෙනුවෙන් අරගල කරන එක, ඒ වෙනුවෙන් දෙන්නේ. ඉතින් ඒ සඳහා තමයි අපි සමාජීය ව්‍යාපාරය විදිහට වැඩිපත් වෙන්නේ. සමාජීය ව්‍යාපාරය විදිහට අපි ආණ්ඩුවට දැඩි ලෙස බලපෑම් කරනවා. වහාම මේ දේශපාලන නිරකරුවෝ නිදහස් කරන්න කටයුතු කරා. ආණ්ඩුව කියනවා නම් ආණ්ඩුව ජාතිවාදී නෑ කියලා, ආණ්ඩුවට අවශ්‍යතාවයක් තියෙනවා කියලා ලංකාව රටේ සංවිධානය ඇති කරන්න, සියලු ජාතීන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන්න. එහෙම කියනවා නම් ආණ්ඩුව ඒක ක්‍රියාත්මක කරලා දෙනවා. ආණ්ඩුව සංවිධානය ඇති කරන්න කටයුතු කරනවා නම් ජාතීන්ගේ නිදහස අගයනවා නම් පළවෙනි කියවන විදිහට දේශපාලන නිරකරුවෝ නිදහස් කරනවා. ඔවුන්ට ජීවත් වෙන්න අවස්ථාව උදාහරණ දෙන්නේ අතුලාන් ගුවන් පිළිබඳ ප්‍රශ්න උත්තර ලබා දෙන කටයුතු කරන්න තියෙන බලතැන් අපි ආරම්භ කරනවා. ඒ වගේම සමාජීය ව්‍යාපාරයේ කියලා සූදානම් ඉදිරියේදී මේ දේශපාලන නිරකරුවාගේ ප්‍රශ්න සම්බන්ධයෙන් මේ පිළිබඳව උනන්දුවක් දක්වන සියලු පාර්ශ්වයේ ක්‍රාශ් කරගෙන දැවතු උපෝෂණ ප්‍රාමාණික ප්‍රමාණයක් අවතීර්ණය වෙන්න මොහොන් නිදහස් කරන්න කියන බලපෑම කරන්න අපි අවස්ථා ගණනාවකදී පිටින් පිට මේ දේශපාලන නිරකරුවෝ නිදහස් කරන්න කියන බලපෑම කරන්න ක්‍රියාමාර්ග අනුමති වෙනවා. අපි ඉදිරියේදී ඔවුන්ගේ යන අරගලය ජයග්‍රහණය දක්වා ගෙනියන්න අපේ පැත්තෙන් ලබා දෙ හැකි සෑම දායකත්වයක්ම ලබා දෙන්න කටයුතු කරනවා කියන මතක් කිරීම කරන ගමන් සිංහල දෙමළ මුසල්මාන් සියලු පීඩිත ප්‍රජාවන්ට ඔබ මුණ දෙන ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් සමගියෙන් ඒක රාශි වෙලා සටන් වලින් පෙරමුණ ගන්න කියන ආරාධනය කරන ගමන් හැදෙනවා.
ඉවත් කරනවා. ඒ වගේම ප්‍රශ්න ගැටලුවක් ඉවත් කරනවා. සමාජය තල්ලු. ඉතින් මේ සියලු දෙනා ඒකේ වගකීම බාර ගන්නවා මිසක
200 දෙනෙක් මත ඒකේ වගකීම පටවලා ඔවුන්ට දඬුවම් කරනවා. ඒක කොහෙත්ම සාධාරණ දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි කියන්නේ ඔවුන් මහා ප්‍රදේශවල ඉන්නේ. ඒ කියන්නේ ඔයාලා අපි දඬුවම් අපි නෛතික වශයෙන් ප්‍රමාණවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි දේශපාලන නතරව නිදහස් කිරීමට අදාළ සමාජ විරෝධයක් ප්‍රමාණය කටයුතු කරනවා. මොහොතේ කාලේ දුර්මේ දේශපාලන සර්වඥ ආදී තවතුනේ ක්‍රාශ කරගෙන අපි දුෝෂන් ප්‍රමාණ වලට ගියා. දැනටත් සාකච්ඡා කරමින් ඉන්නවා මේ සියලු පාර්ශ්වයන් එකතු කරගෙන මේ ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී අපේන සමාජයේ සිවිල් ප්‍රාකාරකීන් ඒ වගේම දේශපාලන පක්ෂ බෞද්ධ සංවිධාන මේ සම්මුතියෝ මිත්‍යෝ මේ සියලු දෙනාම සහ දේශපාලන සර්වඥ ආදී එකතු කරගත්තා. පොදු සමාජ අරගලයක් සඳහා සූදානම් වෙලා තියෙනවා. අපි ඉදිරියෙන් සූදානම් දුෝෂන් ප්‍රමාණ වලට යන්න මේ දේශපාලන කරුවන් නිදහස් කරන්න කියන බලගන්න කරන්න. අපි හදනවා එවැනි ප්‍රවේශයකින් තමයි මේ දේශපාලන කරුවන් නිදහස් කරගන්නේ කියලා තියෙනවා.